අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තුවට ජනපති එයි යයි ජනපති ගියොත් අපේ විසඳුම් අපි දෙන්නම් අනුර කියයි ජනපති යන්නෙම නැ ජොනි යලි යලිත් කියයි පාර්ලිමේන්තුව අවලංගු කාසියක් 20ට කතානායකතු වග කී යුතුයයි විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න පනතක් පාර්ලිමේන්තුවට කිරියල්ල පවසයි අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයයි අන්තර්පාලනයක් වහාගෙන්න විමල් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි අලි සොබ්‍රි ජනතාවගෙන් සමාව ඉල්ලයි භාණ්ඩාගාරය හිස් මිලියන 500කටත් අඩුයි ලාබෙට මැරෙන්නේ නැති දේශපාලච්චීන් මරාගෙන මැරෙන දේශපාලච්චීන් ලාබෙට මැරෙන ජනතාව හිටපු මහ බැංකු අධිපතිට රටින් පිටවීම තහනම් රුපියල බාල්දුවෙන් මස්ත බාල්දුවට මහලු මඩමක් හොර ගුහාවක් ඥාති සංග්‍රහයක් වූ අපේ තානාපති සේවය බහණ්ඩ මිල හයිපර්සොනික් औषध नति रोहल कोस्कोटन्नद अधिभार पनत केटुं पत संशोधन सहितव सम्मत कराई रटपुरा अदत जनताव उद्घोषणे दिगटम तेल गैस पोलिन आंडुव गेदर यावन्न सजबेत पारट 11 12 रजे विशेष निवाडु दिन देकक लेस प्रकाशयट पत कराई අලුත් නිවාඩු දෙකත් එක දින 9ක් අකණ්ඩව නිවාඩු ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ ඊයේ වගේම අදත් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවාද කළා අද පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇවිත් ගියා මෙතරී අධිභාර පනත් කෙටුම් පත සංශෝධන සහිතව සම්මත වුණා ඊට විපක්ෂයේද සහය හිමි වුණා සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදයේ සම්බන්ධයෙන් විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම තනගාටුවට කාරණයකි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තා විධායකයේ මුදල් පාලනය කෙරුවත් පනත් ඉදිරිපත් කෙරුවත් මේ පාර්ලිමේන්තුවේ අපි පක්ෂ විපක්ෂ සියල්ලන්ටම ලොකු වගකීමක් තියෙනවා මේ මුදල් පාලනය පිළිබඳ සොයා බලන හංගා ගැනීමට වඩා ඇත්ත කතාව කියලා ජනතාවගෙන් යම් ආකාරයක කෙටි කාලයක් අරගෙන මේ ජනතාව පාරට බහිනක නවත්ත ගන්න අපිට වක්කීමක් තුනේ වක්කීම ඉටු කරන්න කියලා මම විධායකෙන් ඉල්ලා හිටියා මම විධායක සමාජිකයෙක් නෙවෙයි මේ සම්බන්ධයෙන් ඍජු ක්‍රියාමාර්ගයක් මේ පාර්ලිමේන්තුවේ ගත යුතුයි කලින් යහපාල ආණ්ඩුව තුල ගුණකාරක සභාවේ සභාපති ධූර තිබුණ විපක්ෂය දැන් අනුපිය දාසනේ අපා මුතුමා වැඩේ හරියට නොකර පෙරදුනාට පස්සේ ඇවිල්ලා ඒකේ වැරද්ද නිවැරදි කරන්න හදනවා අධිභාර පනත් කෙටුම්පත අධිභාර බද්දට අපි දැඩිව විරුද්ධ වුණා ඒ විරුද්ධ වුණේ අර්ථසාධක අරමුදල මත පනවලා තිබිච්ච ඒ බද්ද සම්බන්ධයෙන් ඊට පස්සේ අපේ පක්ෂයේ මහලේකම්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා ඒ නඩුවේදී ඒක අපි ජයග්‍රහණය කරා මේ අවස්ථාවේදී දේශපාලනය කරන අවස්ථාවක් නෙමෙයි ඒ නිසා අපි ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා ඔබතුමාලාට දැනුවත් කරන්න කැමතියි It could be pass අන්න පෝස්ට් මම හිතන්නේ අපි අන්න පෝස්ට් මේක සම්මත කරමු ඉතාල වැදගත්ම දෙයක් අපි මේ පන්තර විරුද්ධ වෙන්නේ අධිභාර පත්පත් but we must have a debate जनाधिपतिवरिया දෙවනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දී. අපි දන්න ලංකා දේශපාලන ඉතිහාසයේ මුළු කැබිනට් මණ්ඩලෙම එක රැයකින්ම ඉල්ලාස්ුනේ දවස් දෙක තුනකට කලින්. හැබැයි ඒකත් මේකට විසඳුමක් බවට පත් වුණේ නෑ. අපි වටේ යන්න එපා. එහෙම අත ගන්න එපා. තව තවත් ජනතාව කෝපයට ලක් කරන, තව තවත් ජනතාවගේ අදහස හැල්ලුවට භාජනය කරන, තව තවත් ජනතාවගේ ඉදිරිපත් කරන අඳෝනාව වේදනාව විසුලුවකට භාජනය කරන නාටක එපා. හරියට තමුන් ආන්සලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ කේන්ද්‍ර දෙක. ඒ ජනාධිපතිවරයා මේ
පුටුවේ වාඩි වෙමින් මේ බලතල හොබවමින් කවර ඊට යටින් අටවන කවර වර්ගයේ හෝ සභාගෝ අන්තරපාලන හෝ මේ විවස්ථාව ඇතුළෙන් හෝ මේ විවස්ථාව පිටතින් හෝ ගෙනෙන කිසිදු යෝජනාවක් මේ රටේ පුරවැසියන් පිළිගැනීමට සූදානම් නැහැ මේ ප්‍රශ්නයේ බුරබුරා නැගෙන වේදනාවේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ ඒකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති එතුමා කිව්වා පළවෙනි දේ ගෝටා ගෝ හෝම් ඒ කියන්නේ බුදුවා කිවි එතුමට මතක් කරනවා ජනාධිපතිතුමා ඉල්ලස් වෙන්නේ නැහැ අපි ඒකට ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්ති අපි හැප්පෙන්න ලෑස්ති ඡන්දේ බලයට පත්වෙච්ච ආණ්ඩුව 69 ලක්ෂයක් ජනාධිපතිට අවුරුදු 5ක බලයක් දීලා වෙලා ජනාධිපති කරපුවාම ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවනම් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න මේ කවුරුත් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න සූදානම් නැහැ අපේ රජයේ සහ ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක අපි කිසිසේත් ව්‍යවස්ථාවෙන් පිටවැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් අපි රකින්න කාටවත් දේශපාලන කරන්න රටක් තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ වැඳලා කියනවා මේ රටේ තරුණයෝ ටික පාට දාලා මරන්න හදන්න එපා අනුරුද්ධ කුමාරදිසානගේ වැදතුමනි අපි එකතු වෙලා මේ ප්‍රශ්න ටික විසඳගමු ඡන්දවලට යන්න පුළුවන් නම් අපිට තීර තීන්දු කළා අපිට ඡන්දවලට යන්න පුළුවන් අපේ රටේ ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියේ ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා ඔබතුමා මේ වගන්තියේ දන්වත් දැන්නේ ප්‍රමාණවත් ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස පහසුකම් ලොකු ලයිස්තුවක් තියෙනවා ජනාධිපතිතුමා දිරුද්දේදී ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න ඒතුණ අපේ රටේ ජනතාවට ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස අද ගියක් හදන්න පුළුවන් සිමෙන්ති කොටියක් 3000යි ඇඳුම් ගැන කතා කරලා වැඩක් නැහැ 300 කි වැඩි වෙලා අපේ රටේ ව්‍යවස්ථාවේ මේ කාර්යය තුර ලබා දෙන්න බැරි නම් ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට පාර්ලිමේන්තුවට කතාරාගේතුමාට මෙදල් දුන්නා මොකද්ද කෙරුවේ 2019 දිනයින් පස්සේ මේ පාර්ලිමේන්තුවට දුන්න බලතල අගමැතිතුමාට දුන්න බලතල කතාරාගේතුමාට දුන්න බලතල ඔක්කොම අවුසි කළා සියලු බලතල ජනාධිපතිතුමා ගත්තා ඒතර පාර්ලිමේන්තුව අවලංගු කාසියක් උනා දැන් අපි මෙතන තීරණ ගත්තයි කියනකෝ අපිට මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද ඒවා ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන් නොකර ඉන්න පුළුවන් පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ඔබතුමා කොටස්කාරී හයිසල් රීල මෙතුමාට මුදල් ලබා තාචේ නිලධාරී කියලා තියෙනවා තව සති තුනකින් අපිට දැන් මිලියන 3 බටා රාජ්‍යයක් ලැබුණා අපේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් මිලියන 7.5ක් තිබ්බා වයි I will speak what I want. We are doing politics. අද අපේ භාණ්ඩාගාරයේ තියෙන මිලියන 500කට අඩුවෙන් ඒ මුදල තව සති තුනකින් අවසන් වෙනවා. මගේ පැත්තෙන් මම මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ තියෙන තත්වයට යම් කිසි ප්‍රමාණයක. කවුරු ආවත් මොන ශක්‍ර දෙයියාවත් අපිට සිද්ධ වෙනවා විශාල පරිත්‍යාග රාශියක් කරන්න. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා මේකෙන් එළියට එන්නට බෑ. අපේ හර්ෂ මැතුමාට අපි ආරාධනා කරනවා එවිල්ල මේක බාර ගන්න කියලා. ඔබ කරන්න. අපි උදව් කරන්න. Look at who bought the shares or rather the bonds in the secondary market ඇයි මේවා ගෙවන්නේ ඒ ගෙවපු පුද්ගලයෝ 100%, 200%, 300% ලාභ ගත්තා ඩොලර් වලින් එතකොට මෙතන දූෂණයක් වංචාවක් වුණාද කියන එක හොයලා බලන්න අවශ්‍යයි I propose in this house that we immediately appoint an independent accounting firm internationally to undertake a forensic remember, audit please wind up රජයේ ආදායම වැඩි කරන්න ඕන දලදේශීය නිෂ්පාදනයෙන් 100%ක ආදායමක් තියාගෙන අපිට මෙහෙම යන්න බෑ මිනිසුන්ට ක්‍රීදවන්නේ නැතුව අය කළ හැකි ආදායම් අපි අය කරන්න කටයුතු කරන්න ඕන දැන් මේක කන්නද්ද ව්‍යාපාරය පැත්තට ගෙනියන්න එපා අපි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගමු එදා එතුමා බලයට ගෙන බලවේගවල ඉල්ලීමට කන් නොදී අද පාරේ උද්ඝෝෂණ වලට කන් දීමට සිදුවීම එතුමාගේ පමණක් නොව අපගේද රටේද අභාග්‍යයකි මේ ඉන්නේ ඔක්කොම මහජන ඡන්දයෙන් පත් වෙච්ච අය හැබැයි යම් කොටසක් එනවා ජාතික ලැයිස්තුවේ යම් විදියකින් අපේ ලැයිස්තුවේ මෙයාව දැම්මනම් වෙනවා ගෙදර නෝනාගේ ඡන්දෙත් නැහැ මහ බාරකාරය කරන්න ඕනක් කරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරා අපි අපිට ගහන්න ඕන බුවල්ලේ ආර්ථික අර්බුදයක ඉන්නේ මම දැක්ක ව්‍යවස්ථාවෙන් පිට ගිහිල්ලා සමාජ මාධ්‍යයක තියෙනවා යම් යම් පුජ්‍යලයන්ගේ නම් කියලා ඒ අයව ජනාධිපති කරන්න අගමැති කරන්න මුදල් ලැබති කරන්න කියලා මං ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි මං විතර මේ පස් දෙනාට අඩුම ගානේ එක්කෙනා ඩොලර් බිලියන් 10 ගානේ අරන් ගෙන්න වෙයි ඩොලර් බිලියන් 10 ගානේ අරන් ආවොත් මේ ප්‍රශ්නේ විසඳුමක් හොයා ගන්න පුළුවන් වෙයි අපි දෙවියන්ගේ නාමෙන් ඉල්ලනවා ඕනම කෙනෙක් උද්ඝෝෂණය කරන්න පෙළපාලියන්න ගල් කැටයක් කොළු කෑල්ලක් අතර ගන්න
තත්ත්වයට පත් කරන්න එපා. එහෙම වුණොත් මේ පාර්ලිමේන්තුවේ හන්සාඩ් එකේ තියෙයි. කවදාරි දවසක මේ ප්‍රශ්නේදී මිය ගිය හැම කෙනෙක් වෙනුවෙන්ම මේ පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන කියන එක. දැන් මේ පාපොච්චාරණය ඇත්තට නොහැකියාවේ පාපොච්චාරණය හැටියටයි මම දකින්නේ. අපේ වැඩ කරන විරුවව සභාගර්භයට ගෙනෙව්වා. ගෙනලා උතන මෝඩ චූණයක් ගත්තා. සභාගර්භයෙන් පිට සිදුවන දේවල් පිළිබඳ හති යථාර්ථවාදීව කවුරුත් සිතා බලන්නේ නැහැ. වගකීම් බාර ගන්න බැරි ජනාධිපතිවරු ඉන්නවා නම් ඉල්ලා අසල යන්න. බියගුළු ජනාධිපතිතුමෙක් තියාගෙන අපිට මේ රට ගෙනියන්න බෑ. අමාත්‍ය මණ්ඩලයක් නැතුව හැම අමාත්‍යංශයම Tamanට පවරගෙන මේ ගමන යන්න පුළුවන්ද? කල් තියා ගත යුතු පියවර ගත්තනම් මේ මේ අර්බුදයේ මේ තත්වයට මොරණ එක සමනය කරගන්න පුළුවන්කම තිබුණා. දිත්ව රටවැසියා අවලස්සන ඇමරිකානුවා ඒ කිසිම අදහසකට අහුන්カン දුන්නේ නැහැ. ඔහුට ඕනුණා මේ අර්බුදයේ උස්සන්න වෙන්න ඉඩ හරින්න. ඉඩ හැරලා යාගේ දේශපාලන මැච් එක එකස්සේ ගහන්න. ගෝඨාභය රාජපක්ෂලත් මේක එපා වෙලා දාලා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමා තේ තියෙන අගමැතිකමත් අරගෙන යා ජනාධිපති වෙන්න මුළු බලය තමා අතට ගන්න. අග්‍රාමාත්‍යවරයාගේ සිටේ තිබුණු ආණ්ඩුව ඉවත් විය යුතුයි. නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් අපි ඇති කළ යුතුයි. ඒ නව අන්තර්කාලීන පාලන තන්ත්‍රය මගින් අපේ විදේශ වත්කම් සංචිතය සවිමත් කරන ඩොලර් බිලියන් 4ක 5ක ඒ අර්බුදයට උත්තර අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කර ලබා ගත යුතුයි. අපි යෝජනාවක් කරනවා රජයට ගේන්න කියලා කැබිනට් මණ්ඩලයේ එක පවුලක දෙන්නෙකුට වැඩිය ඉන්න බෑ කියලා. ඔබතුමන්ලගේ නියෝජනම අපි අත් දෙකම උස්සනවා මේ වෙලාවේදී. එක පවුලකට දෙන්නෙකුට වැඩිය කැබිනට් මණ්ඩලයේ ඉන්න බෑ. අර අපි ටෙස්ට් කරනවානේ කොලෙස්ටරෝල් තියෙනවද සීනි තියෙනවද කියලා. කොරකමට ටෙස්ට් එකක් දාන්න ඕනේ ලේවල ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ තියෙන අර්බුද වලට අභියෝගයන් වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ඔබතුමන් ආසනට බලය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරත් අගමැතිවරත් ඉවත් කිරීමේ ක්‍රියාවලියට තමයි උතුම් උන්නාසල නායකත්වයට බාර දීලා තියෙන්නේ. විපක්ෂින ඕනෑම පුද්ගලයෙක්ට උතුම් උන්නාසලට පෙන්වන්න පුළුවන් නම් බහුතර බලයක් තියෙනවා. ආණ්ඩුවේ බලය නැති කියලා කියලා උතුම් උන්නාසලගේ එන විශ්වාසභංග යෝජනාව. මේ தත්ත්වයේ යටතේ ඇතිවරණ පවත්වන්න ගියොත් ඡන්ද කොලේ අච්චු ගහන්න කොළ නැති රටක්, ඡන්දය ගණන් කරන්න ලයිට් නැති රටක්, ඡන්ද පෙට් ගෙනියන්න ප්‍රවාහණය කරන්න ඩීසල් නැති රටක්, ඒ වගේම ජනතාව කෝපෙන් දැවෙන කුසගින්නෙන් දැවෙන මොහොතක මැතිවරණයකට යනවා නම් රට අපි සාමකාමී කරන්න ඕනේ. එතුමාගෙන් ඉදිරිපත් වුණ විසඳුමක් හැටියට කෙටි වචනයකින් පාන් නිදාස ඉදම් කියලාවත් කියුවේනේ. හොඳ සටන් පාඨයක් තියෙන්න ඕන ජනතාව ඒක රාශී කරන්න. ඔබතුමාගේ සටන් පාඨය කොල්ලකාරී පරපුර ගෙදර යවමු. පාර්ලිමේන්තුවේ 225ම එපා කියන මිනිස්සුන්ට අපි මේ විවාදය තුල ඔව් 225ටම මුකුත් කරන්න බෑ කියලා ඔප්පු කරලා පෙන්නනවද? එහෙම නැත්නම් නෑ 225ම දැන් ඇස්තරලා තියෙන්නේ 225ටම එකතු වෙලා බාරකාර ආණ්ඩුවක් කරි මොක්කරි නමක් දාගෙන මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න කතා කරන්න පුළුවන් නම් අපිට කියලා අපි ඔප්පු කරලා පෙන්නනවද? කෝටි 880ක් මහා මැතිවරණකට වියදම් කරනවා කිව්වොත් මිනිස්සු කියයි අන්නේ දාට 225 මේ පැයි කියලා. මිනිස්සු කියයි අපිට දීපියේ සල්ලි ටික අපිට කන්න. අන්තර්වාර පාලනයක් ආවා ඇවිල්ලා මිනිසුන්ට වහම කන්න දෙත හැකිද? දරුවන්ට කිරි ටික දෙත හැකිද? මැරෙන්න ඉන්න පිළිකා රෝගියාට බෙහෙත් ටික දෙත හැකිද? ඒක නොදුන්නොත් මොකද වෙන්නේ දාට? එදාට අන්තර් පාලනයට කෙලෙසනවා. අන්නේ දාට එනවා 225 මේ පාතු පිළ පළව්. අපිට දීපියව ආණ්ඩුව කියලා. මුදල් නැති කිසිම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මොන අන්තර්වාර තියා මොනව කරත් ගෙනියන්න බෑ. මේක තමයි යථාර්ථය. ඉදිරි දින කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇත්තේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේදී රැස්ුණා ඒ අරලියගහ මන්දිරයේදී. එහිදී රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා සාකච්ඡාව තීරණ කීපයක් ගන්න තියෙනවා. මම හිතන විදිහට තීරණ ඒ තීන්දුව තීරණ ගනි. මොකද දැන් මේක මේ විදිහට යන්න බෑ. අනිත් එක අපි ඉස්සලම කැබිනට් මණ්ඩලය පත් කරගන්න ඕනේ. දැන් ගොඩක් වැඩ තියෙනවා තව. ඊළඟට IMF එකට අපි යන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා තව. තියෙනවා දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවානේ. තෙල් ප්‍රශ්නය, විදුලි බල ප්‍රශ්නය මේවා විසඳන්න ඕනේ. ගෑස් ප්‍රශ්නය දැන් විසඳීගෙන යනවා. ඒත් මම තව දවස් කීපයක් යනකොට ඒ වැඩ ටික ඉවර වෙයි. ඒ ටික කරන්ඩ අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ අද මම හිතන විශේෂම සාකච්ඡාව වෙන්නේ. जनात्मा
विशेष जनाधिपत අර්බුදයට පිළිතුරක් ලැබෙනවා නම් අත්වසෙම අපි සන්තෝෂ වෙනවා. ඒ අර්බුදයට ඒ පිළිතුර ප්‍රමාණවත් නම් මං හිතන්නේ හැබැයි ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අපේ රටේ තිබෙන්නේ. අද තිබෙන්නේ විදේශ සංචිත පිළිබඳව අර්බුදයක්. ඒ නිසා ඒ විදේශ සංචිත පිළිබඳ අර්බුදය ඒ සටන් පාඩේ මගින් පමණක්ම හැබැයි සෑයීමටපත් වෙන්න බෑ. ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳව නාගතී බියුන් රජයකට හෝ අනිවාර්යෙන් මුහුණ දීමට සිද්ධ වෙනවා. වත්මන් ආණ්ඩුව පළවාහරින ලෙස ඉල්ලා සමගි ජනබලවේගය අද දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. රට තුල මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්වයට එරෙහිව සමගි ජනබලවේගය අද පාරට බැස්සා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී විරෝධතා ව්‍යාපාරවල නියැලෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයේ පැවැත්ුණේ කලවකැලේ ප්‍රදේශයේදී. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සංවිධානය කළ විරෝධතාවයක් අද මොනරාගල දීප වැතුණා. මේ රට පුරා සමගි ජනබලවේගයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයි. මේ කොලානන්න වගේ එක එක ආර්ථ බූරුවයි අර එක එක දාලා ආණ්ඩු හදන්න අපි ලෑස්ති නෑ. සමගි ජනබලවේගයේ හැටියට අපි පමේ වගේ ආණ්ඩු හදන්නේ නෑ. සිවෙන සංසෝධය අවශ්‍ය කළා නැවත 19 ගෙනෙල්ලා අගමැතිට බලතල ගෙන සංසෝධනයක් ආවොත් අපි ලෑස්ති අගමැතිකම බාර ගන්න මිත්‍ර වරුණි. සානදීව් දියව් දියව් සානදීව් දියව් දියව් සානදීව් ජනදාන සානදීව් දියව් දියව් සානදීව්
ජනතාව විතරක් නෙමෙයි සමස්ත රාජපක්ෂ පවුලම ගෝහොම් කියලා තමයි කියන්නේ. සමස්ත රාජපක්ෂ පවුල ගෙදර යද්දි සමස්ත රාජපක්ෂ පවුල මේ වෙලාවට දෙන හොරකම් කරලා තියෙන සියලුම ධනය අපි නීති අනුකූල පවරගෙන ඔවුන්ගේ දේපල රාජසන්ත කළා ඔවුන්ට හිරේට ගන්න අපි අනිවාර්යයෙන්ම නීති සකස් කරනවා මේ තීරණ නීති ප්‍රයෝජනෙට ගන්නවා. මැතිවරණයක් තියලා ඒකෙන් ජයග්‍රහණය කරලා තමයි අපේ නායකතුමා එන්න බලන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා ආණ්ඩුවට බැහැ කියලා කියනවා නම් ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලෙ ඔක්කොම ඉල්ලා අසුනට පස්සේ අපි ඒ ගැන මොකද්ද කරන්න කියලා සලකලා බලන්න පුළුවන්. අද මේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකේ පුරා අපේ තනාපති කාර්යාලයේ ඉදිරියේ ශ්‍රී ලාංකිකයෝ අද පාර්ට බෑලා දිනවා. පාර්ට බෑලා ඉල්ලන්නේ එකයි. ගෝටා ගෝ හෝම් රාජපක්ෂලා ගෙදර යන්න. රාජපක්ෂලාගේ මේ තුච්ඡ දේශපාලන අවසන් කරන්න කියන සටන් පාඨය. ඒ සඳහා ඒ අපි ඒ සිදු වෙනතුරු අපි ඉදිරියට ගමන් කරනවා කියලා අපි ප්‍රකාශ කරනවා. අද මේ රටේ ඉන්න ජනතාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා අද එක හනින් කියනවා ගෝඨාභය ගෙදර ආ යුතුයි කියලා. එහිඳ අපි ගෝඨාභය ජනාධිපතිවරයාට කියනවා මේ රටේ ජනතාවගේ ඒ හඬට කන් දෙන්න ඔබතුමාට මේක කරන්න බෑ. එහෙම නොකළ දරදඬු විදියට තවදුරටත් මේ පාලනේ ඉන්න හැදුවොත් මේ රටේ ජනතාවගේ ඉදිරි ක්‍රියාමාර්ග මීට වඩා දරුණු වෙන්න පුළුවන්. පවතින රජයට විරෝධය පළ කරමින් අදත් රටපුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ජනතාව තවදුරටත් උද්ඝෝෂණයේ නිරත වෙනවා. ජීවිතය
අපේ රටේ මොන පක්ෂයක වුණත් දේශපාලන නායකයින් තමන් ගැන හොඳට හිතනවා පරිස්සම් වෙනවා ආරක්ෂා වෙනවා දැන් බැලුවම ලාබෙට මැරෙන්න වෙලා තියෙන්නේ අපට ඒ කියන්නේ ජනතාවට ඇත්තටම ලාබෙට මැරෙනවා කියනවා කියන්නේ ගෑස් පොලිමේ කිරිපිටි පොලිමේ ඉන්ධන පොලිමේ ඉඳලා බඩගින්නෙම බැරිලා යන එකට ඊයේ පාර්ලිමේන්තුව ගෙනයි මේ විවරණය රටේ ජනතාව ඉන්නේ සාගින්නේ සාගින්නේ ඉන්න අයට බන කියලා වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජනතාව පාරට ආවේ එන්නේ දරන්න බැරි ජීවන වියදම නිසායි කිරිපිටි ගෑස් ඉන්ධන විදුලි කප්පාදුව බහණ්ඩ හිඟියසෙම මිල ඉහළ යාමද අද අපේ රටේ ජනතාව නොමරා මරනවා මේකට තමයි කියන්නේ ලාබෙට මැරෙනවා කියලා රට කරවන පාලකින්ගේ දුර්වල ප්‍රතිපත්ති නිසා ජනතාව විඳින දුකට තමයි කියන්නේ ලාබෙට මැරෙනවා කියලා. ඇත්තටම පාර්ලිමේන්තුවේ යුතුයකම වගකීම ලාබෙට මිනිස්සුන්ට මැරෙන්න දෙන්නේ නැතුව විසඳුම් කතා කිරීම. ඊයේ පාර්ලිමේන්තුවේ අන්රු කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කැබ් රථයට හෙල්මට් සහිත අයකු නගින කතාව එළියට ඇදිලා ආවා. ඒ සමගම ඒ එන කතාවේදී ඔහු තමන්ගේ ආරක්ෂාවට පක්ෂයේ සහෝදරයින් ඉන්න බව පවසනවා. මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා වාහන යනකොට පිටරක් ගහලා අපේ ජීවිත බිලි ගන්න ලාබෙට බිලි දෙන්නේ. දැන් අනුරු කුමාර මන්ත්‍රීවරයාව පරිස්සම් කරගන්න එතුමගේ පක්ෂයා ඉන්න එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අදත් හෙටත් අනිද්දාටත් ලාබෙට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට වීමයි. දැන් බලන්න ජොන්ස්ටන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා එයත් සටනට ලෑස්ති. ඒ කියන්නේ මරාගෙන මැරෙන්න. එහෙම ගුටි කන්නේ නැහැ ගැහුවොත් ගහනවා. දැන් මේ ඔක්කොම චණ්ඩි ගැහුවොත් ගහන අයයි ලාබෙට මැරෙන්නේ නැහැ කියන අය තමයි මේ කතා කරන්නේ. ඔබතුමාගේ අනුත්යට ඔක්කොම හොරු කරලා තියෙන්නේ. තමුන්නාසේ විතරයි තමුන්නාසේ පක්ෂේ විතරයි හොරකම් කරලා නැත්. ඔබතුමා කියනවා හක්දියට යන්න කියලා පුළුවන් නම් කතා කරන්න කියලා. ඔබතුමා සෙට් කරලා ඉන්නේ ගහන්න. හරි ජොලියක් තියෙන ගස්සන්නනේ. ලැජ්ජ වෙන්න ඕනේ මන්තුමා. ඊයේ හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා නම් කිව්වේ මේක ගොබ්බ පාර්ලිමේන්තුවක් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇඟේ පොඩි හරි තියෙනවා නම් ගෞරවයක් අයින් වෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා අගමැති හොල්මන් වෙලා ඇමති මණ්ඩලයේ සීසී කඩවලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තනක් වෙලා දැන් අපට කියන්නේ නැත්තේ පාර්ලිමේන්තුව ගොබ්බ වුණොත් රටම ගොබ්බ වෙන්න පුළුවන්. අද ජනතාව පාරට ඇවිත් ඉන්නේ Tamanගේ දූ දරුවන්ට ලාබෙට මැරෙන්න දෙන්න බැරි නිසායි. දරුවන්ට හාමතේ මැරෙන්න දෙන්න බැරි නිසායි. කරුණා කරලා මේ කොයි කවුරුත් Tamanගේ ආරක්ෂාව ගැන හිතනවා වගේම අපේ බඩගින්න, අපේ දුක, ජනතාව විඳින අන්ත අපා දුක ගැන ඇස් ඇරලා බලලා ඔය දියවන්නාව ඇතුලේ ගිලෙන්නේ නැතුව පීනලා හරි බෝට්ටුවකින් හරි බැරිනම් කෙහෙල් කඳක හරි නැගලා එළියට එන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් හොයන තැන ගොබ්බ කරන්න එපා. එහෙම වුණොත් ජනතාව එළියේදී විසඳුම් සොයාවි. එදාට කාට කාටත් අඬන්නවත් ඇස්වල කඳුළු ඉතිරිවෙන එකක් නැති බව කිව යුතුයි. අද පාරට බැහැලා ඇහුවොත් ජනතාව ඔබ සියලු දෙනා ගැන කියන මේ කතාවලට හොඳට ඇහුම්කන් දෙන්න. මේ වෙලාවේ අපේ නීතිඥ සංගමයට, අපේ සංගරුවනට, ඒ වගේම ආගමික නායකයින්ට පැති ගන්න නැති අයට එකතු වෙලා ඒගොල්ලෝ මොකක් හරි යෝජනා මේ තරුණයන්ට දෙන්න දැන් මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නේ කියන්නම් ඔයාලේ 225 එපා කියනවා කියන්නම් ඔයාලේ ගෝඨාභය එපා කියනවා නමුත් මේකට හොඳ අර්ථකථනයක් හොඳ දෙයක් හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති හදන්න ඕන හොඳ ආගමික නායකයෝ ඉන්නවා හොඳ නීතිඥයෝ ඉන්නවා එතකොට හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒ වාගේ මේ රටේ යම්කිසි පිළිගත් කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට වැඩි ඕනේ මාස 6කට මේ රට පාලනය කරන්න දුන්නොත් එතනින් බලාගත්ත හැකි මොකද්ද මේකට වෙන්නේ කියලා වරලා කරන්න පුළුවන් දෙබැරිද කියලා වරලා එන්න මේගොල්ලෝ නම් ඉන්නලා තේරුමක් නැහැ දැන් අපේ රටේ උගත්ම කට්ටියක් ඉන්නවනේ ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා එතනින් ගියාම නීතිඥවරු ඉන්නවා නීතිය පැත්තෙන් ඒගොල්ලන් දන්නවා මොකද්ද කරන්න ඕන කියලා ඒ වගේ උගත් පරපුරකට උගත් කට්ටියකට දෙන්න ඕන ගොඩක්ම ඔය ආර්ථික විද්වතුන්ට ඒ වගේ අයට දෙන්න ඕන මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න නම් අලුතෙන් පත් වෙනවා නම් ඒක තමයි ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ දැන් තත්ත්වේ හැටියට 225න් පංගුවක් හොඳයි කියනවත් පුළුවන් පංගුවක් ඉන්නවා ඒගොල්ලොත් පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ නීතිඥවරුන් ආචාර්යවරුන් හිටියා නම් හොඳයි කියලා මගේ අදහස 225න් නම් ඇති වැඩක් නැහැ කරන්නේ ඔක්කොම හොරා කන එක තමයි කෙලින්ම කියන්න තියෙන්නේ ඉතින් හොරා කපු සල්ලි දීලා උන් ඇරස් කරන්න කියන එක තමයි ඉතින් මන්නම් බලාපොරොත්තු හොඳ තරුණ උගත් බුද්ධිමත් කණ්ඩායමක් කටට
ආවනම් හොඳයි කියන එක තමයි දැනට මොකක් හරි agreement එකකට ඇවිල්ලා මේ මාස හයකට හරි මේ මේ ආණ්ඩුව අරගෙන මොකක් හරි මිනිසුන්ට සහනයක් සලසන්න කියලා මිනිසුන්ට ඔය ඔය පාර්ලිමේන්තුවේ නිකන් මෝඩ චූන් දානේවා එපා වෙලා තින්නේ බුද්ධිමතුන්ට තැනක් නොදීන තමයි පළවෙනි මේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුළත පිරියෙන්න පළවෙනිම හේතුව මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ වයසක යල්පැන ගිය කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම මේ මනස කියන දේ දැන් මම හිතන්නේ ස්නායු වැඩ කරන තත්වයක් ඇති කියලා අනිවාර්යයෙන්ම තරුණ පරම්පරාවකට බුද්ධිමත් තරුණ පරම්පරාවකට පාර්ලිමේන්තුවට ගේන්න අපි මගේ නම් මතය ඒක තමයි පොතෙන් පතින් ඉගෙන ගන්නවට වඩා සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනුම තියන අයත් ඉන්නවනේ ඒ අය හරි එහෙම නැත්තම් නීති सहयोग सहयोग अरगन मेक रट हिंगरगनेशन बलने හරි ඒක බලනවා නම් මේ රටර මෙහෙම වෙන්නේ නැහැ. ගොඩ ගිහිල්ලා දින හැම රටක්ම ඔය සේරම බල්ල තමයි ජනාධිපතිවරයෙක් නැත්නම් අගමැතිවරයෙක් පත් කරගන්නේ. රටක වැඩ කරද්දි ඒ රටේ ජනාධිපති හිතන්න ඕනේ මේ රට මගේ කියලා. එහෙම නැතුව වැඩ කරොත් එහෙම ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින්. මේ අතර මුදල් අමාත්‍යවරයෙකු සහ මහ බැංකු අධිපතිවරයෙක් නැති රටේ ඊයේ දින රුපියල් බිලියන 119ක් අච්චු ගසා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරනවා. මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵලයේ විදිහට ශ්‍රී ලංකා රුපියල කොච්චර බාල්දු වෙලාද කිව්වොත් අද ඩොලරේ අගය රුපියල් 320ක් ලෙස සටහන් මේවන විට රටේ මතුවී ඇති ජනතා විරෝධතා උද්ඝෝෂණ ගැන නිවැරදි කියවීමක් පාලකීන්ට නැහැ කියන එක හොඳින්ම පේන්න තියෙන කාරණයක්. දැන් අපි බලමු ජනතා විරෝධතාවේ පළමු පාඨය කොයි විදිහට දෙන්නේ. ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය මූලික කරගනිමින් තමයි ජනතාව මුලින්ම විරෝධතා ආරම්භ කරන්නේ. ඊට පස්සේ ජනතාවගේ මේ විරෝධතා පාටයට එකතු වෙනවා කැබිනට් එකේ හොරු ඉන්නේ මෙලෝ වැඩක් නැහැ ඒ නිසා කැබිනට් එක අයින් කරන්න ඕනේ කියලා ඊට පස්සේ මේ සටන් පාටය තවත් ඉදිරියට යනවා 225ම එපා 225ම ගෙදර යමු කියන සටන් පාටය ජනතාවගෙන් එනවා දැන් වර්තමානයේ තුල ඇවිල්ලා තියෙන අලුත්ම නවතම සටන් පාටය බවට පත් වෙලා තින්නේ මොකක්ද හොරා කාපු අපේ සල්ලි අපිට දියව් කියන එක රට පනින්න දෙන්න එපා හිරේ දාපන් කියලත් ජනතාව දැන් සටන් පාට කියමින් ඉන්නවා මේ අතර අපි දැක්කා මූල්‍ය ඇතුළු විවිධ ආකාරයේ චෝදනා එල්ල වෙන විවිධ පුද්ගලයෝ කණ්ඩායම් රටින් හොරෙන් හොරෙන් පැනලා යනවා මේ අතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා තමයි කිව්වේ සල්ලි අච්චු ගහලා අපි රට ගොඩ දානවා කියලා දවල් රෑ නැතුව බියගම ෆැක්ටරියේ දිගට හරහට බිලියන් ගණන් අච්චු ගැහුවා मेहर अजित निवाट खब्राल महत्या बर्र पतल मूल्य चोदना एलवेन्न पटन अद हिटपु महाबैंक अधिपति अजित निवाट खब्राल महत्याट रटिन पिटवीम तहनम करमीन कोलंब महेश्वरात अधिकरने नियोग्या क्लबा दुन्ना බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කළා. අදාළ පැමිණිල්ලේ වග උත්තරකරු ලෙස නම් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා දන්වලා අධිකරණය නොතීසිත් නිකුත් කළා. 2006 වසරේ ජූලි මාස පළමුවනදා සිට 2015 වසරේ ජනවාරි මාස 8 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවකට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සම්බන්ධ වී ඇති බව අදාළ පැමිණිල්ල තුලින් කරුණු දක්වා තිබෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අවස්ථාවක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රටින් පලා යාමට අවකාශ පවතින නිසා ඔහු රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා පැමිණිල්ල කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබුණා. මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා.
මෙන්න ඉතින් මේ අයගේ කෙරුවාවල් දැන් ඇස් පනා පිටම පේන්න අරගෙන ලොව ප්‍රමුඛතම ආර්ථික සංගරාවක් වන Finance Times වාර්තා කරන්නේ ලොව දුර්වලතම මුදල් ඒකකයන් අතර ශ්‍රී ලංකා රුපියල මේ වන විට ඉදිරියට පැමිණ ඇති බව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් ශ්‍රී ලංකා රුපියල පහත වැටී තිබෙනවා ඒ අනුව 2022 වසරේ ලොව වඩාත් පිරිහීමට ලක් වූ මුදල් ඒකකයේ බවටයි ශ්‍රී ලංකාව පත් වී තිබෙන්නේ මේ පෙනී යන්නේ අපේ පාලකීන් අපේ අධිපතිවරුන් හොඳටම කරලා තියෙන බව රටට කරලා තියෙන කෙරුවාව කොච්චරද කිව්වොත් අදවන විට ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 320 ආසන්නයට ඇවිල්ලා ගණුම් මිල රුපියල් 309ක් තවත් කියන්න කාරණයක් තියෙනවා නැවතිලා නැහැ තවත් මේ ගේම් එක ලොක්කො නැතත් පොඩ්ඩෝ වැඩ මෙන්න උදාහරණය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය Facebook ගිණුම තුල සටහනක් තබමින් පවසන්නේ ඊයේ දිනේදී එනම් අප්‍රේල් මාස 6 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 119.8ක් මුදල් අච්චු ගසා ඇති බව මුදල් ඇමති මුදල් ලේකම් මහ බැංකු අධිපති ඇතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලු නිලධාරීන් නොමැති අවස්ථාවක රජයේ අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරමින් පවතින බවටයි රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ කාලය තුල රුපියල් බිලියන 443.47ක් ශ්‍රී ලංකා රුපියල් අච්චු ගසා ඇති බවත් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙනවා අපිට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අධිපතිවරු ඇමතිවරු පාලකයෝ මේ කරලා තියෙන කෙරිල්ලට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතු නොවේද අද වෙන විට සහල් මිල හයිපොසොනික් මිසයිලයක් වගේ ඉහළ යමින් පවතිනවා ක්‍රූස් මිසයිලයක් වැදුණා වගේ ඖෂධ හිඟවෙමින් පවතිනවා ජනතාවගේ ජීවිතයේ බිම්බෝම්බයකට හසුවුණු තැනට පත්වෙමින් තිබෙනවා අදවන විට සහල් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිදු පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා ඇත්තටම හයිපොසොනික් මිසයිලයක් වගේ ශබ්දයේ වේගයෙන් පස් ගුණයක් මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගැන ජනතාව කියන කතාව හලෝ ඔක්කොම ගණන් ගිල්ල තියෙන්නේ ලොරි එන්නේ ඩීසල් නැහැ මේම ගියානම් කොහෙද මත් අවුරුදු සමරන්නේ කොහමද අවුරුදු ඉතින් මේ පාර්ලිමේන්තුව යනවා කෑහේ අපිට ගන්න විදියක් නැහැ ඉතින් ඒ කට්ටිය කාලම් තියෙන රටම කාලම් තියෙන්නේ බඩු මෙල් නම් බොහොම ලස්සන තියෙන කියන්නත් බොහොම කනගාටුයි අම්මේ අපි ගහන්නේ අපේ කටවල නැහැ අවුරුදු හොඳටම ජයයි පාට කොම වුණත් අපි කනවා බඩු මිස හරි රොකට්ටක් වගේ ඉහළ යන්නේ ඉතින් මිනිසුන්ගේ ආදායම මේ වගේ ඉතින් වැඩි වෙන්නේ නැහැ ඉතින් අවුරුදු ගල් නම් වෙන්නේ අවුරුදු අපිව දෙන එක දෙනවා ආයිත් නැහැ හොලුවටම ගන්න දීලා තියෙන්නේ මුක්කන්ගේ හැටිින්ද තමයි මේ වෙලා තියෙන්නේ. ගෝඨා බේට දැම්මෙත් ඇරි අපි කංගා කණ්ඩත් උනා. ඉංගා කණ්ඩ තමයි වෙලා තියෙන්නේ නෝම්බිත් අල්ලගෙන තන් කිසිම දෙයක් නැහැ. සතුටුයි හරි සතුටුයි. කියන්න දෙයක් නැහැ නේද? මේ මේ රාජපක්ෂ පවුලම කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ මුදල් ගසා කාලා මිනිස්සුන්ව හිර කරවලා මිනිස්සුන්ව යටත් කරලා බලහත්කාරයෙන් පාලනය කරන උත්සාහ කරන්නේ. ගෝඨා විතරක් නෙවෙයි මුළු රාජපක්ෂ පරම්පරාවම එලවන්න ඕන කියලා තමයි මම කියන්නේ. මේ අතර දැන් අපේ රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ ක්‍රූස් මිසයිලයකට අහුවෙලා විනාශ වෙමින් තිබෙනවා රට පුරාම රෝහල්වල ඖෂධ හිඟයි අද රට පුරාම රෝහල් ආශ්‍රිතව ඖෂධ හිඟයට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්ුණා මොන රටක් සමග හෝ කතා කොට වහා ඖෂධ ටික ගෙනත් දෙන්න කියලා රෝහල්වල කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිනවා डीसल योजना ඉදිරි සුමානදක ඇතුළත ඉතා දරුණු ආගාධයකට යනවා මේ ජාතිය නැමැති ලෙඩාව ගොඩ ගන්න බැ
බැරි මට්ටමකට යනවා. එකපාරක් කරපු මෝඩ වැඩේ තව පාරක් කරනවට වැඩිය වැඩිහිටි දැනුම ඇති පළපුරුද්ද ඇති දේශපාලකයන් සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියන එක අපි හිතන්නේ. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුල උපදේශකීන් ඕනෑතරම් ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා හෙටත් ඉඳීවි. එසේමයි තානාපති සේවය. එදත් අදත් හෙටත් තානාපතිවරුන් පත් කිරෙනවා. ජනාධිපතිවරුන් සියලු දෙනාටම උපදේශකීන්ද ඉඳලා තියෙනවා. එන්න ඉන්නවා. උපදේශකීන් ඉඳලත් මේ රට මේ තරම් දුප්පත්ුනේ ඇයි? අප අද මේ පිළිබඳව ලියන්නට හිතුවේ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට ඇමරිකාවේදී අත්වු ඉරණම නිසායි. ඇත්තටම ජාලිය වික්‍රමසූරිය කියන්නේ රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක්. අපේ රටේ බොහොමයක් ආණ්ඩු තානාපතිවරුන් පත් කරන්නේ තමන්ගේ ඥාතීන්ව හිතවතුන්ව තම පක්ෂයට කඩේ ගිය අයව නැත්නම් ඡන්දයෙන් පෙරදුණු අයවයි. තානාපති සේවය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මේ සමහරුන්ට හරියට ඉංග්‍රීසි ආශාවෙන් අදහස් හුවමාරු කරගන්නවත් බෑ. අපේ රටෙන් මේතාක් පත් කර යවූ තානාපතිවරුන්ගෙන් 2% පමණ තමයි සේවය හරියට කරලා තියෙන්නේ. කරන්න දන්නේ අදටත් එහෙමයි. ලෝකේ පුරා ඉන්න බොහෝ තානාපතිවරුන් බුදි ගොරව ගොරව නිදි. හැබැයි නින්දේ කිව්වට එහෙමත් නින්දේ නෙවෙයි. ජාලියලා වගේ අය ඇහැරලා ඉන්නේ. ලෝකේ කොහෙ හිටියත් හොරකම නම් අකුරටම කරනවා. රටට හෙන ගැහුවත් අපව නැති බංගස්ථාන වත් ඒ තානාපතිවරුන් මේ වෙලාවේ ඉන්නේ ෆුල් ජොලියේ. අඩුම ගානේ රටට 7-5ක ආයෝජනයක් ගේන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ගේන්න හැදුවත් මුලින්ම කතා කරන්නේ කොමිස් ගැන. ඇත්තටම මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස අප ඉල්ලා සිටින්නේ මේ සියලු තානාපතිවරුන් ගෙන්වන්න. තානාපති සේවය හරියට මහලු මඩමක් වගේ. අපේ රටේ උගත් බුද්ධිමත් ඉංග්‍රීසි දන්න අලුත් තරුණ පරපුරකට තානාපති සේවය බාර දෙන්න ඉන්න අය ගෙන්නලා අපේ සල්ලි වලින් හරි කමක් නැහැ මහලු මඩමක් හදන්න. දැන් ජනාධිපතිලගේ උපදේශකීන් අරන් බලන්න. පත් කරන්නෙම ඡන්දවලින් පෙරදුණු ගොබ්බ සේනලව. යාන වාහන අරගෙන ජනාධිපතිට එහෙයි කියලා කොමිස් පාරක් දාගෙන ඉන්නවා. ජනපතිට උපදෙස් දෙන්න විෂය දන්න එක බුද්ධිමතෙක් පත් කරලා තියෙනවද දන්න තරමින් නැහැ. පත් කරගත්තත් පත් කරගන්නෙම එහෙයියන් හෙන්චයින් කවදාව ජනාධිපති කෙනෙකු ළඟ නැහැ සර් ඒක වැරදි මේක තමයි හරි කියන්නේ නැහැ. හැමෝම විධායක ජනාධිපතිවරුන් ළඟ යස් වෙරි ගුඩ් මරු අදහස කියලා තමයි එලියට එන්නේ. ඇත්තටම මේ වත්මන් ජනාධිපති රසායනික සහ කෘෂි රසායනික පොහොර තහනම් කරන්න හදපු වෙලාවේ එක නිලධාරියෙකු හිටියේ නැහැ. ඇත්ත කියන්න කෘෂිකර්ම ඇමතිතුමාගේ ඉඳලම එහෙම තමයි යස් කියලායි කිව්වේ. දැන් ජනාධිපතිතුමා ආර්ථික විශේෂඥයින් 4 දෙනෙකුව ගේන්න හදනවා. 4 දෙනාම ආර්ථික විශේෂඥයින්. නම විනාශ කරගත්තේ නැති අය. හොරු නෙවෙයි. මහ බැංකුව අධිපතිකමට ආර්ථික විශේෂඥයෙකු වන පී නන්දලාල් වීරසිංහ මහතාව පත් කර තිබෙනවා. ඊට අමතරව බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමට අලුතින් ආර්ථික විශේෂඥයින් 3 දෙනෙකුද පත් කර තිබෙනවා. එක් අයෙකු වනුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි. ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතාද පත් කර තිබෙනවා. 3 වැනියට නම් කර ඇත්තේ ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාමිනී කුරේ මහත්මියයි. මේ විද්වතුන් සියලු දෙනාටම අපටද මතක් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඔබ උපන් බිමට ණය නැති හොර නැති මිනිසුන් බව අප විශ්වාස කරනවා. එසේම විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති බව අවිවාදාත්මකයි. ඔබව පත් කර ඇත්තේ උපදෙස් දීමටයි. අර්බුදයේ ජයගන්න ආකාරය විග්‍රහ කිරීමටයි. එහිදී මේ රටේ මාධ්‍යද ඔබ සමග සිටගනු නොඅනුමානයි. ඔබේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා කියලා මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අප මාධ්‍ය ආයතනයක් ලෙස ඉල්ලා සිටිනවා. අවුරුදු වෙන කිහිපය තුළ විදුලිය අඩුවෙන් කප්පාදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඉන්දන නැව් ආවකිවට තාමත් පොලිම් දවස් ගණනක් පොලිම් වල ඉන්න අපේ රටේ ජනතාවට දැන් සිද්ධ වෙලා ආපු ඉන්දනත් ලබා දෙන්නේ සීමා සහිතව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු ඉන්දන පොලිම් දක්නට ලැබුණා ප්‍රදේශයේ ඉන්දන පිරුම්හලක් අසල නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. ඒ ඉන්දන පිරුම්හල් මගින් හිතවතුන්ට පමණක් ඉන්දන ලබා දීමත් සමගයි. එසේම නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේද අද සම්පූර්ණයෙන්ම අවහිර කර තිබුණා. ඒ ඉන්ධන හිඟයට විරෝධතාවය පළ කරමිනුයි. අද උදෑසන සිට බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවලු තොග ලැබී තිබුණා. නමුත් එළවලු ලබා ගැනීමට වෙළඳුන් පැමිණ තිබුණේ නැහැ. ඒ ඉන්ධන නැතිවීම නිසායි. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. එහි සඳහන් වූයේ ඉන්දියා මූල්‍ය සහයෝගිතා යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්ද පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවට සැපයූ බවයි. එසේම ඉන්දියා ආධාර යටතේ සපයන ලද මුළු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 270,000කට අධික බවයි එහි සඳහන් වූයේ. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ විදුලි අර්බුදයත් තවමත් දිගින් දිගටම පවතිනවා. අවුරුදු කාලයේදී විදුලි කප්පාදුව අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. අපිට පැය 6මාරි විදුලි කප්පාදුව මේ සුමානේ සිකුරාදා දක්වා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා සති අන්තයේදී අපිට තියෙන ඉල්ලුම අඩු වෙන නිසා විදුලි කප්පාදුව ඊට වඩා අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා. ඒ වගේම කලින් මුදල් ගෙවලා තියෙන ෆර්නස් ඔයිල් ෂිප්මන්ට් එකක් හත් වෙනිද ලංකාවට එමුද සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා ඉදිරි අනාගතයේදී සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අවම කරලා මහජනතාවට කිසියම්ව සහනයක් ලබා දීම තමයි මහජන උපත ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.